මම ඊයේ දැක්කා එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් චෝදනාවක් කරනවා නැත්නම් මාධ්‍ය සාකච්ඡාවක් දාලා කියනවා විශේෂයෙන්ම ටැප් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව එතුමා පැහැදිලි කරනවා. විශේෂයෙන් මම දැක්කා සහරාන්ගේ බෝම්බයට වඩා අකිලගේ ටැප් එක බෑනකයි කියලා. ටැප් පරිගණක ලබා දීම පිළිබඳව බොහෝ අයට මුල සිටම ප්‍රශ්නයක් තිබුණා. මේ රටේ දරුවන් අනාගතයට යන වැඩපිළිවෙල විශේෂයෙන්ම නවීන තාක්ෂණය යොදාගෙන මේ ඩිජිටල් ගුරුවරයෙක් ලබා දෙන එක පිළිබඳව දිගින් දිගටම පහුගිය කාලේ පුරාම මේක නවත්තන්න විවිධ ප්‍රචාර කරා, පහර දීම් දුන්නා, අපිට මඩ ගැහුවා. මේ සම්බන්ධයෙන් එක දිගටම ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළ ගෙන ගියා. විශේෂයෙන්ම අද මේ අපි ලබා දෙන්න හදන ටැප් පරිගණකය අපේ රටේ විතරක් නෙමෙයි දියුණු රටවල, යුරෝපේ රටවල වෙන්න පුළුවන්. ඒ රටවල් වල පවා පාසල් වල භාවිතා කරන ටැප් පරිගණකයක්. ඒක බ්‍රෑන්ඩඩ් ටැප් එක. හැම විටම උත්සාහ කරන්නේ හොඳම දේ දරුවන්ට ලබා දෙන්න. ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. විශේෂයෙන් හෙට අනිද්දා වෙද්දී අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්න. අපි හැමෝම එකතු කරගෙන එකමුතුභාවයෙන් අපි පක්ෂය කවුරුත් කැඩෙන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙනවා තීරණයක් ගන්න. ඒ වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉස්මෝල්ල ගිහිලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මේව ගොඩක් ඒවා අපිට වෙලා තියෙන්නේ. තමුන්නාසරට පේනවනේ මාධ්‍ය තියෙන ස්වාධීන බව නිසාම අපි කන කෑම ඒ වගේ උදෙත් ගන්නවා, දවලුත් ගන්නවා, රැටත් ගන්නවා. මෙහෙම ඔබතුමාලාගෙත් මේ මැරලා ඉපදුන්නේ නැහැනේ. අතීතයේ සිහිපත් කරලා බලන්නකො. මේ පක්ෂේ කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව මේ පාක්ෂිකයන්ගේ මේ රටේ අපි මේ කරගෙන ආපු වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අපි කටයුතු කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේක නැවතත් අර පරණ ආරාජික යුගයකට යනවා. ඒක දෙකක් නැහැ. ස්ථිර වශයෙන්ම අපේක්ෂකයා නාමයෝජනා දෙන්න ඉස්සර නම් කරන්න බෑ.